උඩරට ප්‍රදේශය ගත්තොත් උඩරට ප්‍රදේශයේ තමන් ගත්තොත් විශේෂයෙන්ම සවස් කාලයේදී පින්න වර්ෂාපතනය ඒ වගේ බලපෑම් තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ කුඩා බීජ පැල සඳහා අපට ආවරණයක් යෙදීමක් සිදු කරන්න වෙනවා. මේ ආවරණ සඳහා විවිධ දේවල් භාවිතා කරන්න පුළුවන්. ආවරණය සවි කිරීම සඳහා අපි හොඳට නැමෙන සුළු කෝටුවක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ථිරව සදා සකස් කරගත්ත කම්බි භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් එස්ලෝන් බට වගේ දෙයක් වුණත් යොදා ගන්න පුළුවන් තමන්ගේ තියෙන සම්පත් අනුව. නමුත් දිවා කාලයේදී සූර්යාලෝකයේ තිබෙන හැම අවස්ථාවකදීම අනිවාර්යයෙන්ම මේ ආවරණය අපි ඉවත් කරන්න ඕන. ඒත් එක්කම පින්න වර්ෂාපතනය තියෙන අවස්ථාවලදී ආවරණය යෙදීම කරන්න වෙනවා. බොහෝ දුරට තමානක පැල පවතින්නේ මාසයකට ආසන්න කාලයක්. ඉන් එහා බොහෝ දුරට යන්නේ වැඩිම තවන් කාලයක් ගත කරන්නේ ලීක්ස් වගේ භෝගයක් විතරයි. උදාහරණයක් විදිහට මාස 3හමාරක් 4කට ආසන්න කාලයක් ලීක්ස් තවාණක් පවත්ව ගන්න වෙනවා. නමුත් අනෙකුත් හැම වර්ගයක්ම වගේ මාසයකට ආසන්න කාලයක්. ඒත් එක්කම අඩුම තවන් කාලයක් ගත කරන්නේ සලාද කියලා කියන්න පුළුවන්. සති දෙකක් වගේ ඉතාමත්ම කෙටි කාලයක්. විශේෂයෙන්ම ජල සම්පාදනයේ අවශ්‍යතාවය මත දවසට දෙවරක් හෝ එහෙම නැත්නම් එක්වරක් හෝ ඒ ආකාරයට යොදන්න වෙනවා. ඒත් එක්කම වල් නෙලීම, ඒත් එක්කම පෝෂක ගුණතාවයක් තියෙනවා කියලා හැඟේනම් පමණක් රසායනික පොහොර ස්වල්පයක් යූරියා වගේ දෙයක් එකතු කරන්න පුළුවන්. ඒත් එක්කම රෝග පරිබෝධ හානි අපට දකින්න හම්බ වෙනවා නම් ඒවට ඉතාමත්ම සුළු වශයෙන් අවශ්‍ය රසායනික පාලනයක් අපට කරන්න පුළුවන්. අවසාන අදියර තමයි තමානේ පැල දැඩි කිරීම කියන එක. මේ වෙලාව වෙනකොට ඇත්තටම අපේ ශේෂ්ත්‍රය සම්පූර්ණයෙන්ම සකස් කරලා අවසන් වෙලා තියෙන්න ඕන වගාවේ පැල ස්ථාපනය සඳහා. ඒ සඳහා අපි පැල ගැලවීමට දින 3-4කට ආසන්න කාලයක් තිබියදී ජල සම්පාදනය යම් තරමක් දුරට සිදු කරන වාර ගාන අඩු කරනවා. එතනින් පැලයට හොඳ ඔරොත්තු දීමේ හැකියාවක් ලැබෙනවා. මොකද තවානක තියෙන සුව පහසු පරිසරය අපට හම්බ වෙන්නේ වගාවකදී. වගාවකදී අපට ලැබෙන්නේ ටිකක් දුෂ්කර පරිසරයක්. ඒකට අපි මේ පැල හැඩ ගැන්වීමක් කරන්න ඕන. කොහොම වුණත් මේ තවාන් කාලය අවසන් වෙනකොටම අපේ ශේෂ්ත්‍රය අනිවාර්යයෙන්ම සූදානම් වෙන්න ඕන මේ පැල ස්ථාපනය සඳහා. එහෙමත් නැත්නම් අපි පැල අලෙවි කිරීමක් සිදු කරනවා නම් අලෙවිය සඳහා අවශ්‍ය කටයුතු අපි සකස් කරගෙන තියෙන්න ඕනේ.